Productions. සීමාවෙන් එහාට අපි සුබ දවසක් පින්න ප්‍රොඩක්ෂන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය රසික රසිකාවියන්ට. ඉතින් ඔයාලා දන්නවා අපි මේ වගේ තැනකට එන්නේ ගෙස් ආටිස්ට් කෙනෙක් අරගෙන. දෙවෙනිම ටෙලි නාට්‍ය කියන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍ය. ඉතින් දෙරණ TV එකෙන් නිෂ්පාදනය වන දෙවෙනිම මෙගා ටෙලි නාට්‍ය වලට අභියෝගයක් කළ ටෙලි නාට්‍යයක් කියලා මේ වෙලාවේ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් දෙවෙනිම ටෙලි නාට්‍ය අපි අද කැඳෙව්වා අපි ආරාධනා කළා මැර චරිතයක් වුවොත් දන්නවා කවුද මේ අශෝක අයියා කිව්වොත් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මැර චරිතයක් අනුවස්ත ගේමක් දෙන චරිතයක් අශෝක අයියා. අයිබෝ මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල දෙවෙනි ඉනිම එක්ක කාලය ගත කරනවා. කොහොමද දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර? ප්‍රතිචාර ඉතාම ඉහළයි. බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ ප්‍රතිචාර ගොඩාක් හම් වෙනවා. පස්ම ගැට ගොඩකට මුණ දෙනවා. එහෙම තමයි ඉතින්. මම හිතන්නේ ඔබත් එක්ක අපේ රසිකයන්ගේ රසිකාවියන් පොඩි තරහක් තියෙනවා. මොකද්ද ඒකට හේතුව? ඔබගේ චරිතයත් එක්ක. චරිතේ ඒ තරම් මම හිතන මිනිස්සුන්ට දැනෙන්නේ නැති නේ. ඒක වෙන්නේ නේ. ඒ කියන්නේ චරිතේ ඔබ සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා ඔබ හිතනවා. එහෙම කියලා හිතනවා. එතකොට කොහොමද ඔබ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ? ඔය අතර ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ මාගේ අලුවාගේ සම්බන්ධතාවයක් මත දෙවෙනිමේ සහායදක්ෂකරේ කඳුනා ගන්නවම යම්කිසි කාලයකදී ඒ සහායදක්ෂකරයා තමයි මට කතා කරන්න නිසා නාට්‍යයේ කතා කරනවා. මෙනි මේ වගේ චරිතයක් තියෙනවා, මේමයි සම්බන්ධයෙන් බඳ කරන්න පුළුවන් දෙ කියලා සහ ඒ මාර්ගයෙන් තමයි අධ්‍යක්ෂකරයා මම හම්බෙන්න සානංග මෙන්ඩිස් කියන අධ්‍යක්ෂකරයා. මම එදා හම්බෙච්ච පළවෙනි දවසේ ඉඳන්ම මම හිතන්නේ එදා ඉඳන්ම වගේ මම හිතන්නේ නාට්‍ය වැඩේ තියෙන්නේ. එතකොට අපි දෙවෙනිම ටෙලි නාට්‍යයෙන් බැහැරව කතා කරොත් ඔබ මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වෙලා තිනවා, ඒ ගැන මතක් කරු. ඔව් මියුසික් වීඩියෝ ඉතින් එහෙම ලොකු ප්‍රමාණයක් කරලා නැහැ, පොඩි ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒක මෑතකදී තව මියුසික් වීඩියෝ දෙක තුනක් කරා. ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒවත්. එතකොට අපිට කියන්න පුළුවන්ද දෙවෙනිම ටෙලි නාට්‍ය ඔබ කැමැතිම නිළිය කවුද? මම කැමැතිම නිළිය කියන්නේ ඉතින් නිළිය ඔක්කොටම කැමති. ඉතින් ප්‍රවීණ කට්ටේ ඉන්නවා, ඉමාලිසාවර අඳුලා රාජපක්ෂ ඒ වගේ ඉතින් ප්‍රවීණ ඇය ඉන්නවා, පර්ණනිලියෝ යාලටත් කැමති, අලුත් අයටත් කැමති. හොඳයි ඉතින් ඔක්කොම හොඳට මේ වැඩේ කරන නිසා තමයි නාට්‍ය මේ තත්ත්වයක් තියෙන්නේ නේ. එතකොට අපි දැක්කා මීට මාස දෙකකට විතර කලින් ලංකාවේ පොඩි ප්‍රශ්න වගේක් වුණා. අර ගැටුමක් මාතර පැත්තේ පොඩි ළමයි ගැටුමක්, පාසල් යන ළමයි ගැටුමක් තිබ්බා. ඒ වගේ ප්‍රශ්නවලදී අපි දැක්කා FB පෝස්ට් එකේම දාලා තියෙනවා දෙවෙනිම නාට්‍ය මේකට වග කියන්න ඕනේ කියලා. ඔබ කොහොමද මොකක්ද ඔබගේ මතය? ඉතින් නාට්‍යයක් වගේ කියන්න ඕනේ කියන තැන මම නෑ. ඉතින් රණ්ඩු වෙන ඒවා පොඩි කාලේ ඉතින් ඔවා මම පිස්කලන කාලෙත් ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් වෙනවා. ඉතින් අපි මෙච්චර ලොකු වෙලත් අපි විහිළුවට කතා බහ කරනවා රණ්ඩු වෙනවා ඔය වගේ දේවල් විහිළුවෙන් තාලෙන් ඒ වගේ දේවල් ඉවරයි. දෙවනිනිම නාට්‍යයේ විතරද ඒ දේවල් තියෙන්නේ? එහෙම කියලා අපිට කියන්න බෑ. ඉතින් නාට්‍ය උන් දෙන් කියනවා. මං හිතන්නේ ඒ මාතර ගැටුමත් එක්ක දෙවනිනිම සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙම දෙයක් නෑ. එතකොට මෙගා නාට්‍යයේ සම්ප්‍රදායේ තවත් තමයි ස්වර්ණවාහිනියේ විකාශය වූ පාරකෝටිය කෝටිපතිය ටෙලි නාට්‍ය ඉතාමත් විශාල අභියෝගයක් එල්ල කරා. ඔබගේ මතය? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් මේ නාට්‍ය යන්නේ කන්සෙප්ට් එකනේ, කියන්නේ කතාව යන තේමාවනේ. ඒක එක එක්කෙනා මට අනිත් නාට්‍යත් එක්ක කම්පයා කරන්න බෑ. මේක මෙහෙමයි මෙහෙමයි කියලා චැනල් එක කම්පයා කරන්නත් බෑ. ඒ එක එක්කෙනා ඒ රසිකෝ ඒ නාට්‍ය වැළඳගන්න විදිය, තමන් ආසු දේවලුත් එක්ක ඒ දේවල් වැළඳගන්න විදිය. ඉතින් පාසල් යන දුවදරුවන්ට අසාධාරණයක් කරනවා දෙවෙනිම නාට්‍යයේ මේ පාසල් නිල ඇඳුමින් ආදරය ගැන ප්‍රකාශ කරලා, ආදර සම්බන්ධතාවන් ගැන ප්‍රකාශ කරලා, ඒ කියන්නේ යුනිෆෝම් එක පිටින් ප්‍රේම කරන අවස්ථා අපි දැකලා තියෙනවා. වයිස් කරන ලව් කරලා නේද? ලව් කරලා තියෙනවානේ. අපි ලව් කරලා තියෙනවා. ඉතින් අපි ඇයි කරලා තියෙන්නේ දෙ වෙන්නන්න බය? ඕලන්නේ නැහැ වෙන්නවා. ඊට වඩා ඇයි දැන් ඔයගොල්ලෝ කීතර කතා කරන්නේ නැත්තේ? ඔය දැන් අපිට එනවා ඉන්දියාවේ නාට්‍ය එනවා, මේ ඩබ් කරලා වෙන්නනවා, ඒවේ ඔය යනවා 500,000 ගණන් කොටස් යනවා. ඒතර ඒවේ යන හැර ඔක්කොම හැරි දේවල් දැන් නැහනේ. ඒතර පොඩි දෙයක් තියෙනවා නේ. මේ හැමදේම එලි පිට පෙන්වන්න ඕනේ. එතකොට තමයි මේ මිනිස්සු හැදෙන්නේ. දැන් ඔය සෙක්ස් කියන මාතෘකාව ගත්තා. අර ඒක වහලා කතා කරනකොට ඒකට මිනිස්සු නැඹුරෙනවා වැඩි, අසහනය තියෙන මිනිස්සු නැඹුරෙනවා වැඩි. මේ වගේ ඒවා අපි ප්‍රදර්ශනය කරන්න ඕනේ සමාජයට ආදර්ශමත් වෙන විදිහට. ඒ විදිහ අදහසක් තමයි ඔබ දෙන්නේ. මම එහෙම කිව්වේ නෑ. මාතෘකාව වෙන පැත්තකට ගියා. මම කිව්වේ මේ ඩ්‍රාමා
නාට්‍ය ගැන නාට්‍ය කලාව ගැන සම එක ඩ්‍රාමාස් ගැන කතා කරනකොට දැන් නාට්‍ය වා කතා කරන්නේ මේ ස්කූලේ ළමයි ස්කූලේ යුනිෆෝම් එකෙන් කතා බහ කරද්දී ඒක නාට්‍යයක් ඇතුලේ පෙන්වන්නේ මේ ඇත්ත කාලේ ඇත්ත මිනිස්සුගේ ළමා කාලේනේ ඕන මිනිස්සුන්ට තමන්ගේ ළමා කාලය කියන එක මතක් වෙනවනේ නාට්‍යවල බලද්දී ඒකේ පොඩි වින්දනයක් තියෙනවනේ ඉතින් ඒක පෙන්වන්න ඇයි අපි මොකටද ඒක හංගන්න ඕන දෙයක්ද නැහනේ ඉන්න අපේ විදේශිකයෝ ලංකාවෙන් රට ගිහිල්ලා වැඩ කරන අය ගොඩක් මහන්සිලා ඇවිල්ලා මේක බලනවා ගොඩක් අර තියෙනවා මේක චබීලාගේ ඒ වගේ එතකොට මයික් ලාගේ වගේ තියෙනවා මේ පොඩි කොමඩිස් තියෙනවා එතකොට අර රණයාගේ කොමඩිස් තියෙනවා ඒ වගේ චරිතත් එක්ක මේ ගොඩක් බැලඳගෙන තියෙනවා අරගොල්ලෝ විදේශීය රටවල් වල මහන්සිලා ගොඩක් ආසාවෙන් බලන්නේ ඒ වැඩිපුර පිරිසක් YouTube එක හරහා බලන්නේ විදේශිකයෝ මේම ඒ සමදයක් කල්නොත් ඉතින් ඒ ලංකාවේ ඉන්න විදේශික අය දෙතකට වෙලා රැකියා කරන මිනිසුන් රියල් නාට්‍ය YouTube එකේ බලුවා. ඒ බලන එකත් එක්ක මේකේ අර මේ කතාවේ යන තේමාව මිනිසුන්ගේ අමුතු වැල්ල ගැනීමක් තියෙනවනේ මං කිව්වේ අර කලින් තෝගේ ඉස්ලා වගේ අර ඕන කෙනෙක්ට තමන්ගේ අර ළමා කාලය මතක් වෙනවා. අපි හැමෝගේම ඉස්කෝලේ ආගිය කාලයක් තියෙනවනේ. ඒ කාලේ අර සුන්දරයිනේ. මේ නාට්‍ය මුලින්දම පෙන්වුවේ ඒකනේ ක්‍රිකට් ගහනවා නයි එනවා එකට කනවා බොනවා. ඒ අර පොඩි මේකක් තියෙනවනේ. ඉතින් ඒ කාලේ මතක් වෙන එකත් එක්ක තමයි යනසම මේක අර ක්‍රිකට් එක යන නාට්‍යයක්. ක්‍රිකට් කියන්නේ ඉතින් සෑහෙන පිරිසක් ආදරය කරන දැන් ඒකත් එක්ක ඉතින් නාට්‍ය ජනප්‍රිය වුණා ඉතින් ඒකත් එක්ක බලනවා එවෙනිනි මේ අනිත් කලාකරුවන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ඕ අතරම ලොකු සහයෝගයක් ලැබෙනවා ප්‍රවීණ කලාකරුවොත් එමයයි නව කලාකරුවන්ගෙන් උත් එමයයි එකට වැඩ කරන හැමෝගෙන් මේමයි ලොකු සහයෝගයක් අම්මනෝ අපි හැමතිස්සෙම කතා බහ කරලා හරි සහයෝගයෙන් වැඩ කරනවා ඒ සහයෝගයත් එක්ක තමයි ටෙලි නාට්‍ය මෙච්චර දුරට ඇවිල්ලා මේම සාර්ථකලා දින කාර්මිකංශයත් එමයයි අනිත් නිෂ්පාදකංශයත් එමයයි මේ ඉන්න හැමෝම මේකප් ආටිස්ගේ ඉඳන් කතාව ලියන එක්කනාගේ ඉඳන් අපි මේ ඉන්න හැමෝම තේ කල්ලන පවාගේ තේ කල්ලන එක්කනාගේ ඉඳන් මේ හැමෝම හරිය සහයෝගයෙන් වැඩ කරනවා දැන් මෙච්චර විස්තර කියපු ඔබ විවාහකයිද ප්‍රේමවන්තයෙක්ද ඒක ඕනේ කියන්නේ රසිකාවිය ගොඩක් බලාගෙන ඉන්නවා විවාහ කරන්න නෑ තාම තා පොඩින් වයස තිනවා ඔව් එහෙම කියන කෙනාගේ වයස කොහොමද තන්නේ ඒක ඉස්සරහට බලාගමු මේ බලමුද ඉස්සරහට තාම නම් එහෙම මුකුත් නෑ බලමු එවැනි නිමේ අනුවස්කේ නෙමෙයි අනුවස්කේ නංගි කෙනෙක් වෙනවා දනුකගේ නංගි කෙනෙක් වෙනවා නංගි කෙනෙක් වෙනවා නෙමෙයි දනුකගේ නංගි දෙවුමි නයනතාරා නයනතාරා ඔබට විවාහ යෝජනාවක් දෙනවා ඔබ කැමතිද නවත්තන්න කුටි ගන්න අයගේ අයියා මගේ යාළුවනේ දනුකනේ කුටි ගන්න ඒ වුණොත් එහෙම මම කියන්නේ අයියා කැමතිද අයියා කැමතිද ඒත් දන්නේ බලමු අපි ඒක එතකොට බලමු ඒ කරන්න බෑ නයි යාළුවනේ අශෝක කියන චරිතය මර චරිතයන් අපි දැනගන්න කැමති චාමරගේ අශෝකගෙන් චාමරට එමු චාමරගේ පවුලේ විස්තර කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ඔව් මගේ පවුලේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කනගලි මම ඉන්නේ පොඩි පවුලක් මගේවල් මෙහි සංකොලම ඉන්නේ මගේවල් සාමාන්‍ය පරිදි ඉතින් ඒගොල්ලන්ගෙන් ලොකු සහයෝගයක් හම්බෙනවා ඉතින් මේ යන වැඩ කටයුතුත් එක්ක ඉතින් කාර් බහුල වෙන වෙලාවල් තියෙනවා එහෙම ලොකු කාර් බහුලක් නැහැ ඇත්තටම කාර් බහුල වෙන වෙලාවල් තියෙනවා ඒ වෙලාවල් ඉතින් ගෙදරින් හම්බෙන ලොකු සහයෝගයක් තියෙනවා ඉතින් ඇත්තට මේ සහයෝගෙත් එක්ක තමයි ඉතින් දැන්ද මාරු මේ කලාව කරගෙන යන්නේ ඒක කිසි මං හිතන්නේ ඒක බාධාවක් කියලා හැමදාම මැර චරිත වලට විතරක් කොටු වෙලා ඉන්නද අදහස එහෙම නැහැ සාමාන්‍යයෙන් මම මියුසික් වීඩියෝ වලින් ඒ කියන්නේ මේ වීඩියෝ මියුසික් වීඩියෝ වල නම් වෙන වෙනම කැරක්ටර්ස් කරලා තියෙනවා සමන් සම්බන්ධ වෙලා තිබෙන ඩ්‍රාමා වලින් ගොඩක් ඉටුනේ මේ ඩ්‍රාමා එක ඒකේ හම්බුනේ ඒ කැරක්ටර් එක සහ තවත් ඩ්‍රාමා එකකට දැන් ඊට අනිත් මොහොතර බඹරු කියලා සියත ඩීවේ කියනවා රෑටට ඒකෙත් පොඩ්ඩක් මේහා සමානව පොඩි කැරක්ටර් එකක් තියෙනවා ඒ කියන්නේ අර චරිතයක් ඉන්න තමයි ඔබ දැක බලා ගන්න හම්බෙන්නේ ඔව් ඒකෙත් ඒහා සමානව පොඩ්ඩක් වෙනස් විදිය කැරක්ටර් එකක් ඒක බලමු ඉස්සරහට ඉතින් වෙන හොදේකට කතා කරොත් එනවා ඒගා නාට්‍ය වලට ලොකු තරජනයක් ඉල්ල කරාද අපේ විදේශීය ටෙලිඩ්‍රාමාස් කොහේතර එහෙම නිකන් පොඩි ටච් එකක් තිබ්බා හැබැයි ඒක මේ වෙනස් කරා දෙවෙනිම කියන ටෙලි නාට්‍ය කියන එක ඒක වෙනස් කරා සහ දැන් ඒ විදේශ ටෙලි නාට්‍ය වලට තරජනයක් වුණා දෙවෙනිම කියන එක මම විශ්වාස කරනවා ඒක අතර මම පිළිගන්න සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද කොහොමද නෑ සිනමාව වුණා තාම එහෙම මුකුත් එහෙම ආරණාලෙන්න නෑ ටෙලි නාට්‍යයකට තව කතා කරලා තියෙනවා මේක දැනට අලුත් ටෙලි නාට්‍යයක් කරගෙන යනවා දැන් මම කිව්වා සියත ටීවී ගැන නෝදර බඹරු අලුත් නාට්‍යයක් ඒක ඒක කරගෙන යනවා දෙවරි නිමෙත් තව කොටස් කියලා තියෙනවා අපි ඒකත් කරගෙන යනවා හා ඉස්සරහට එච්චරයි තේම ලොකු දෙයක් නැහැ මම මේම ප්‍රශ්නයක් අහනවා ඒක අහන්න ඕන ප්‍රශ්නයක් මම හිතන්නේ අපේ රසිකා රසිකාවිය ගොඩක් බලාපොරොත්තු වෙන ඉන්න ප්‍රශ්නයක් දෙවෙනි නිමේ අවසානය කොහොම වෙයිද
ප්‍රශ්නේ මගහැරලා යන්න බෑ පොඩි ඔබගේ දල වශයෙන් ඔබට අදහසක් දෙන්න පුළුවන් ඔබ දෙවෙනි මේ චරිතයක් පණවෝන නිසා එහෙම තාම අර අවසානයක් කියනක අපිට හිතා ගන්න බෑ මේ යන කතා මාලාව එන්නේ වෙනස් වෙනවා දවසින් දවස දවසින් දවස වෙන විදියකට යන්නේ අවසානය කියලා දන්නේ නැහැ මට එහෙම හිතා ගන්නම අවුරුයි හිතලා කියන්න බෑනේ ඉතින් එහෙම පදි කියන්නේ තව ආදුනික චරිත එක් කරනවා දෙවෙනි නිමේ නාට්‍යයට ඔව් එන්න පුළුවා තව එන්න පුළුවන් ඉන්න තරති වරෙන් පුළුවන් දන්නේ නැති ඒක තියෙන අධ්‍යක්ෂකවරයා සහ චැනල් එකත් එක්ක තමයි ඉතින් මම හිතන විදියට තියෙන ඒගොල්ලන් ඇති තමයි ඉතින් ඉතින් අපිට පුත් කියන්න බෑ අශෝක කියන්නේ මම තමයි වැඩ්ඩා එහෙම හිතන් ඉන්න චරිතයක් ප්‍රතිවිදේ නෙමෙයි හිතන් ඉන්න චරිතයක් ඔබ ඒ වුණාට ඔබ යන්නේ රණ්ඩු වලට ඔක්කොම ඔයාගේ සගයුට කියවනවා විතරයි ඒ කියන්නේ අශෝකයිය බයද නැත්නම් තව ඉදිරියේදී ඔබගේ ෆයිටින් පැත්ත පෙන්වන්න කරනවද ඔය ඉස්සරහට එම් පෙන්වන්න කරන අවස්ථාවක් ඇයිද ඕන ගැන්සික අයගෙන කේමනේ ඒගොල්ලෝ යන්නේ නැහැ වැඩේට නේ කට්ටිනේ වන් හරි පින්න ප්‍රොඩක්ෂන් YouTube channel එක ගැන ඔබට දැනෙන දේ හිතෙන දේ මේ පින්න ප්‍රොඩක්ෂන් YouTube channel එක කියන එක දැන් ළඟදි පටන් ගත්ත එකක්. ඊට පස්සේ එනකොටම වගේම මගේ පළවෙනි මියුසික් වීඩියෝ දෙක තුන වගේ යනකොටත් මට මතකයි ඔයාව මගේ පෝස්ට් අදලා මට ලොකු සපෝට් එකක් දීලා තියෙනවා. මේකේ ප්‍රොමෝෂන් ආගලා ලොකු එකක පෝස්ට් අදලා පින්න ප්‍රොඩක්ෂන් කියන එක මතකේ රැඳුණා. සම්බන්ධුනා හොඳයි. ජය වේවා. පින්න ප්‍රොඩක්ෂන් subscribe කරන්න. ලයික් සඩු වෙන්න, කමෙන්ට් සඩු වෙන්න. ඒත් එක්කම බලන් ඉන්න රසිකාවියන්ට මම රසික රසිකාවියන්ට මම කියන්න කැමතියි අශෝක අයියා වල්ලාගත්තේ බොහොම වාරුවෙන් දැන් අද ෂූටින් තවත් අපේ සහෝදරයෙක් එක්ක තමයි දෙවෙනි නිමේ සහෝදරයෙක් එක්ක තමයි දනුක කියන චරිතය කරන අපේ සහෝදරයත් එක්ක තමයි මේ වෙලාවට පිටික සම්බන්ධ වුණේ බොහොම වාරුවෙන් අල්ලගත්තේ යනකොට පාරේ අල්ලගෙන බොහොම වාරුවෙන් කෝල් කරලා අල්ලගත්තේ නැත්නම් අදත් අල්ලගන්න හම්බුෙන්නේ නැහැ ඉතින් ට්‍රැෆික් අස්සේ බොහොම වාරුවෙන් ඉතින් පාරවල් වල වහන පාරේ නවතිලා වැඩේ කර කර තරක් ගාලා බොහොම වාරුවෙන් නවත්තගෙන ළඟට වෙන්න ඉගෙන ගෙන්න වෙන්නේ නැහැ ඒකෙන් ළඟටම ගෙදරටම ගිහිල්ලා කරන්න හම්බුනා නම් අශෝක අයියා අල්ලගන්න හම්බෙන්නේ නැහැ ඒක නිසා අපිට ෂූටින් කරන ලොකේෂන් වලත් අල්ලගන්න බැරි වෙන චරිතයක් නිසා අපි කොහොම හරි අද අල්ලගත්තා ඉතින් අපිත් එක්ක සහභාගී වුණ දෙවෙනි නිමේ අශෝක කියන චරිතයට පණ පොවන චාමර බණ්ඩාරනායක පින්න ප්‍රොඩක්ෂන් එක එකතු වුණාට බොහොමත් ස්තුතියි. තැන්කියු මචං. ආයෙ දවසක අපිත් එක්ක හමු වීමේ බලාපොරොත්තු අනිවාර්යයෙන්. ඒ හම් වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස් ලා වැඩි වෙන්න ඕනේ, ලයික්ස් වැඩි වෙන්න ඕනේ, කමෙන්ට්ස් වැඩි වෙන්න ඕනේ. ඕගොල්ලෝ channel එක ඉදිරියටම යන්න ඕනේ. ලක්ෂයක් වුණා ඔය කියන්නේ සබ්ස්ක්‍රයිබර්ස්. අනිවාර්යයෙන්. එතකොට අපි වෙනවා බලන්න. ජයවා. ජයවා. පින්න ප්‍රොඩක්ෂන්ස්. සීමාවෙන් එහාට අපි